සද් ධර්මශරාභක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්න්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් ඔබ විසින් ඔබේ ජීවිතය තුළ මෙතෙක් මුදුන් පමුණුවගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවීම තුළින්ම මුදුම් පත්වේවා කියල ප්‍රාර්ථනා කරමු පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පන කළේ ධම්ම පද පාලයේ සඳහන්වන බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාළ උතුම් ගාථ රථනයන් දෙක පංච කාමතෘෂනාව මොන තරම් දුකට හේතුවෙනවාද දිව්‍යකාමයත් මනුෂ්‍යකාමය දෙකම දුක් සහිත බව නවත් මේ ලෝක ජීවත්වෙන ඥානවන්ත පණ්ඩිත පුද්ගලයා මනුෂ්‍යකාමයයි දිව්‍යකාමයයි දෙකම අත්හරින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ බව තමයි මේ ගාථරථනයන්ගෙන් පැහැදිලි කරලා තියෙන්නේ කහපන වස්සේන තිත්ති කාමේසු විද්්‍යතිී අප්පස්සාදා දුක්කා කාමා ඉතිවිඤ්ඥාය පණ්ඩිතු අපි දිබ්බේසු කාමේසු රත්තිසෝ නාදි ගච්චති තන්හක්කය රතුෝ හෝතිී සම්මා සම්බුද්ධ සාලකු ගාථරථනයේ දේශනා කොට වදාලි භික්‍ෂූන් වහසේ නමක් නිසා අපේ භාගිතුන් වහස වැඩඉන්න කාලි එක පවුලක වැඩිමල් පුතා පැවිදිවුණා උහස පැවිදි වෙලා ශාසනික වත පිළිවෙත පුරුදු වෙලා වනේ දහම් ආදියද යම් ප්‍රමාණයක් ඉගන ගනිමින් ශාසනය කටයුතු කරන කාලි කාලි තාත්තා මරණ සන්නවුණා ඉතින් තාත්තනිකං උමතුරෝගීක්වාගේ නිතරම තමන්ගේ ශිෂ්‍ය භික්‍ෂුව පිළිබඳව පුතා භික්ෂූුණ වහසනමක් වෙච්ච වැඩිමල් පුතා ගැන කී කියා හැම වෙලාම කරුණු සඳහන් කළා නමුත් කවදාවත් උහසේ දකින්න තාත්තාට ආය ලැබුණේ නෑ ඒ කාලය ඇතුළි නමුත් ඔය අතරි තාත්තා යදර ඉන්න බාල පුතා ග අතර කහවනු සීයක් දීලා කියනවා පුතේ මේ ෝබේ සහෝදර භික්‍ෂූන් වහස වෙනේ ම වෙන් කරනවා මේක ම වෙන් කරන්න උන්වහසට සිවුරු මිල හැටියට යම් අවශ්‍ය දෙයක් තිබුණොත් ඒ කටයුතු සිද්ධ කරන්න මේ මුදල ඔබ පරික්ෂන් කරල තියාගඩ පස්සෙ කාලි තාත්තා මරණයට පත් වනා භික්ෂූන් වහස තවත් කාලයක් ගිහිල ගෙදරාව ද එනකොට තාත්ත නෑ සහෝදරයට බොහෝම දුකයි ස්වාමින් වහසගේ පාදමුල වැටිලා බොහෝ වෙලාව වෙලපුුණා දුකතුනී වුුණට පස්සේ අර කහවනු සීය ගැන කියලලා උන්වහන්සට සඳහන් කළ ස්වාමීණි තාත්තා කහවනු සීයක් දීලා තියෙනවා ඔබ වහන්සට සවුරුමිල කියලා ඔබවහන්සිට යම් අවශ්‍ය දෙයක් තියෙනවන මට එක දැනුවත් කරන්න උන්වහසේ සඳහන් කළා ම පැවිද්දික් මට මුදල් ලොලින් වැඩත් නෑ ඒ මුදල හොයි තිබුණාවේ කියලා උහසේ ආහිත් ේඩිය වැඩල කාලයක් යනකොට උන්වහසට පැවිදි ජීවිතය පිළිබඳව මහ කල කිරුණ ස්වභාව ඇැතිවුණ ස කල්පනා කරනවා මේ ගෙවන ජීවිත අනුන්ගෙන් හිඟා කකා ැපැන ජීවිතයක් ඒ බට්ටික හම්බ වෙන්නෙත් බැනුන්ගාල හරිර සමහරු දන්දෙන්ට ගිය හම බයින විදිහයට මුළු ජීවිත කාලෙම භික්ෂූන් නඩත්තු කරන්න ඔවුන් වගේ ඒහෙඳ මේ ගේයක්ක් ගයක් ගාන හිගමනය ගෙල්ල බැනුන් හල දන් වලදල ගෙවන ජීවිතේ මට පලක්නෑ ගෙදර ගියාන්න හොඳයි කියලා නිතර නිතර ක හිතෙනවා මේ කාරණාවම කල්පරණ කරනවා මිසක් දැන් ඉගෙන ගන්නෙත් නෑ කවට හ දියුණු කරන්නෙත් නෑ ද හාමුදුරුව කොච්චර හිතලද කියනවන දැ හොඳටම කෙට්ටු ලා ඒ වෙලාවි සහෝදර හාමුදුරුවරු අහනවා ආයුෂමටන ඇයි මේ විදියට ඇදි ලගිහිල්ලා මකරි අසනීපයක් ද හාපුවම් සඳහන් කලා නෑස්වාමිනිි මට දන කල කිරීමක් මට ගෙදර යන්ඩ හිතල තියෙන්න්නේ කියලා ඒස්වාමන් වහසල ඒක මේ භික්‍ෂුවගේ ගුරු හාමුදුරුරුන්ට දැනුවත් කළ ගුරු හාමුදුරුවරුන්ගේ මාර්ගයෙන් බුදුරජාණන් වහසගාවට ගියා බුදුරජාණන් වහස පනිිමිඩක්ක වූවා ඒ භික්ෂූන් වහසර එන්ඩ කියන්න කියලා හස වට පස්සේ බුදුරජාන් වහස හුවා භික්‍ෂුව මේ කියන කතාව ඇත්තද කියලා එහ මයිස්වාමීදී කමක් නෑ දැ ගෙදර කියීල ජීවත්වෙන්නේ කොහොමද තාත්තා ජීවත් එච්ච කාලය කහවනු සීයක් මල්ලිට දීල තියෙනවා මං ඒකින් ජීවත් එෙනවා කියල කීවා එක ඇද ජීවත්යන්නේ ුදුරජාන්හන් සඳහන් කළා ගේල ගල් කැටසීයක් කරගට කියලා උන්හන්සි ගල් කැටසීය කරගවා භාගිතුන් හ සඳහන් කර දැ මේ කරන්නකු ගෙන් පණහක් අයින් කරන්නට ගෙවල් හදන්ඩෝනේ ඇඳුම් පැළදුන් ගණ්ඩෝනේ උයාගණ්ඩ වලම්පිගන් ගණ්ඩෝනේ මේ ආදී අවශ්‍ය දේවල් සියල්ලම වෙනුවෙන් කහවනු පණහක් අයින් කරන්න ගැන් තව කහනු පණහ ඉතුරු ම විසි පහක් අයින් කර්ඩකිව හරක් බානක් ගණ්ඩ කම රහන් හරක්කිේ ඒනත් විසිපහක් අයින් කඩා තවත් විසි පහයි දැ මේ කහවන විසි පහෙන් නගුල් ගණ්ඩෝනේ හිී වැල් ගන්්ඩෝන වැඩ කරඩෙන මිනිසුන්ට කුලීගේ වණ්ඩෝන ඒ මිනිස්සුන්ට තේවතර බුලත් ටතාාදිය දේඩුවෝන තවත් අවශ්‍ය අනනි ෝන උප පාකං සපුරණ්ඩෝ කැතිවුදලු ආදියත් වැඩට ගණ්ඩෝනේ බිත්තර වීආදී දහ්‍ය වර්ගත් මිලට ගණ්ඩුවන මේ සේරම කරන්න තින්නේ දැ තව කහවනු විසි පහයි භාගිතුන් වහස දේශනා කරනවා මහන තවත් කහවනු සීයක් තිබ්බත් මේ වැඩ ටිකට මදි නේද කියලා තවත් සීයක් තිබිල මදිනං ඔබ මේ සීයම් මොකද කරන්නේ කාරනාව උන්වහසර පහැදිලි කරලා ගිහි ජීවිතය දුක ගැන උන්වහසර පැහැදිලි කරලා මෙ මේ ගාථරථන ඇන් දෙක දේශනාකොට වදාලා න කහා පණවස්සේන තිත්ති කාමේසු විජ්ජතිී කහවන්නු වැැස්සත් වැැස්සත් මිනිස්සුන්ගේ කාමතෘෂ්ණාවේ නිමාවක්න නෑ පංච කාමතෘෂ්ණාවේ අඩුවක් නැ එත කහවන්නු වෙහි වහිනවාදදකැන කහම හිතන්ඩිපයි උදාහරණයක් දැක්වෝත් කොයි කාලෙ හරි එහෙම දෙයක් තියෙන්ඩිපයි සඳහන් කරනවා මේ විස්තර කරන්නේ මහාමන්ධාතු රජ්ජිරුවන්ගේ කාලේ වෙහැපුකාහවු වෙස්ස ගැන් කියලා එකකන මහාමන්ධාතු රජ්ජිරුවන්ගේ කාලෙ කහවන් වෙහි වෙහල තියෙනවා ඒත් කොහොමද කියල සඳහන් කරන මහමන්ධාතු රජිරුවන් ගිතින් පින්න හමන් රජරු කලිෙන ක්පති රජය මහාමන්ධාතු රජ්ජුරු අත්පොරසන් ගහර කහවන් වෙහි වහින්ද කියහමු දොළොස් යොදනක් පමණ හාත්පස වට ප්‍රමාණය තනිකරම කහවන් වැැක් කරෙනවා කියල කිය මනුස්සේකුගේ කටී ප්‍රමාණය දක්වා යටයනක කහවනු පිරෙනවා කියල කියනවා මහපුලෝඩ කහවනු වෙහි ගැන තමයි මේ සඳහන් කරලා තිය නමුත් කහවනු ඇසක් වැස්සත් මිනිස්සුන්ට කවදාවත් පංචකාමයේ ඇතිවීමක් නෑ නකහා පණවස්සේ න තත්තිකාමේෂ විජ්ජති වස්තු සහ ලේශකාමයන්ගේ සැහීමක් මනුස්සයට නෑ සත්වයට නෑ මේ මහාමන්දාතු රජ්ජුරුවෝ මේ තරන් ධනයතිබිල සක්විති රජෙක් කියල කියන සතර මහා දිවයින අධිපතියන්නේ මොුණෝද සතර මහා දිවයින කෙලක කියන්නේ ජම්බුද්ධීපයේ උතුරුකරු දිවයින පූරුව විදේහය අපරුගෝ යාන්නේය මේ තමයි සතර මහා දිවයින මේ සතර මහා දිවයින ප්‍රධහන කරගත්ත කුඩා කුඩා දපත් පන්සීය පන්සීය තියනවා එවටන කොදව් දූපත් කියලා කොදෙව් දපත් දෙදහසක් තියෙනවා සක්පිති රජ්ජිරුවන්ගේ රාජී එතකට මෙහෙම සඳහන් කරහම කොයි තරන් භූමි භාගයක්ද ජම්බුද්ධීපය ක හ දපිකක් කලා ටත නෙමේ ජබුද්දපය කක නින්දියාවට කිය ිය නිමන ජම්බුද්ධී පේකය ඉන්දාව කියන ජම්බුද්ධීපේක කොටසක් විතරයි වර්තමාන සාමාන්‍යෙන් අපි ආසිය යුරෝපා මහද්දීපය කළක යම්බුද්ධී පේටයි කල සඳහන් කරන්නේ. ස්පානයේ පෘතුගාලයේ සෝවේට් රුසිියාව මෙආදී ප්‍රදේශහාර පැතිරලෑන විශාල භූමිභාගය බුද්ඇ මේවාගේ සතරම හා දිවයිනක අධිපති සක්විිති රජික් එකැන මෙහිතියෙන සියලුම සම්පත් එතකළ රජරුවන්ට න අයිති ඊට අමතරෝ රජිරුවන්ට මේවාගේ කහවනු වැැහිවස්ස වඩක් පුළුවන් ඉච්චර තිබිලත් මේ රජිරුවන්ගේ පංචකාමතෘෂ්ණාව සැහීමක් නැති නිසා රජ්ජර තවතිසාාවටත් තියවා රගේ පින කොප මනද සක්ක්‍ර දේවේන්දදිරියෝ කිසිි දැක් කියන්නේ නෑ තවතිසාාවෙන් භාගය ප්‍රජ්ජිරුවන්ට දෙනවා එතකට මනුස්සය හැටියට තෞතිසා දෙව්ලව භාගයක් පාලනය කර බලන්න ොච්චර පුුණ්‍ය වන්තද කියලා මේ කාලේ මිනිස්සුගේ ආවිශෂ්‍යදිකයි මේ කාල දෙවියගේ ආවිෂ්‍යදිකයින්නේ මන්ධාතු රජ්ජරුවන්ගේ කාලි මිනිස්සුන්ගේ ආශෂදියි මේ කාලන අපට අවරුදු හැට හැත්තය වයිතියෙන්නේ. දෙවියන්ට කෝටි ගණන්තියෙන. ඒකාලෙත් දෙවියන්ට ඒ කෝටි ගාන එහෙමම තිබ්බ මිනිස්සු නිසි අවෂ වැටි. මන්ධාතු රජ්ජුරු තෞතිසාාව රජ කරන කාලේ සක්‍ර දේවේන්දරුරු තිස් හය දෙනෙක් තෞතිසාාව රජවෙලා චුතවෙනවා මන්ා රජර මත් වතිසා. වතිසාාව ආවිෂ කොච්චරද තවෞතිසා වැසියෙකුගේ ආවුප්‍රමාණය මනුස්ස වර්ෂෝලින් අවුරුදු තුංකෝටි හැටලක්ෂයක්. එතකට තුන්කෝටි හැටලක්ෂයක් අවුරුදුුවලින් ආවුෂ භුක්තිවින්දින තවතිසා දෙවිවරු ඇත සක්‍ර දේවේන්ද්‍රවරු තිස්හය දෙනෙ මරණයට පත්තුුනත් මන්ධාතු රජිලුවෝ තාමත්්‍යෙහි නමුත් මන්ධාතු රජිරුවන්ට ඇතිවීමක් න ඇතිවීමක් නැන්නේ. ඉති ඒ තෘෂ්ණාව නිසාම රජ්ජිරු ආපහු දෙවල විම්ගිමට වෙටිනවා ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ කහවන්නු වැැහි වැැස්සත් මිනිහාගේ පංචකාම තෘෂ්ණාව සත්ත්වයාගේ තෘෂ්ණාව නිම නිමාවක් නෑ. ඇති කියල කාරණාව. කදත් දකිින්ට නෑ මිනිස්සුනඟ නිසා සඳහන් කළා අපස් සාදාකාමා දුක්කා මේ කාමයන් තුළ කවදාවත් ලොකු සතුටත්නෑ දැම් පිටතුන අපි උදාහරණයකට හිතඩකු කෙනෙකුට රුපියන් පනස්දාහක් පඩි හම්බෙනවා දැම පනස්දාහක් පඩිය හම්බේන පුද්ගල යට දින ජීවට මේ පනස්ද මදී ඔල බලඳක පනස්දාහක පඩිහම්බෙන කට්ටිය කොච්චරක් නයද කියලා බැකූලට නයි ලීසි සමාගංගලට නය කොච්චර නය තියනවාද නමුත් සමහරලාට විසිදාහක් පඩිගන්න කෙනා ත් ජීවත්ෙනවා දහදාහක් පඩිගන්න කෙන ජීවත්වවා කාගෙන්වත් පඩිහම්බෙන් නැතු මහපොලෝරරි එක පොරබදල ජීවත්වෙන අයත් ජීවත්වෙනවා නමුත් එතුවට ඇයි අච්චර පඩියක් කම් වෙලත් ඒ ගොල්ලන්ට මේ ගොල්ලුව වගේ ජීවත්තයෙන්ට බැරි තමන්ට ලැබෙන වැටුපට අනුව තමන්ග ජීවිතයේ බලාපොරොත්තු වැඩි සිහින ගොඩක් තියෙනවා ඒ සිහිනය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔහු රෑදාවල දෙෙක දුක්ිදදිෙනවා හද දෙයක් හදන්ඩඕන නවීන පන්න වාහනය කරගණ්ඩ වනේ මේ මේ විදදිහහි ඇඳුන් ආබර නවශ්‍යයි ඔය ටික සම්පූර්ණ කරගන්න ඔයා ඇතුළු තව දේවල් මිනිස්සු විඳින දුක හැබැයිවා දුක් කියල තේරෙනෑ බලන සමහරයට ජීවිතයක් ඇත්තරම නෑ වගේ විවාහ වෙලා ටික කාලයක් යනකොට ජීවිතයගතකරන්න හරි අමාරුයි ඒනිසා දෙන්නගෙන් එක්කෙනෙක් විදේශගත වෙන. සමහරයි අවුරුදු පහළව විස්ස පිට රටවල් වල. දරුවදැන් හුඟක් ලොකුයි නමයින්ට දැන් තාත් ත මතකනේ. ඉතාතඒ තරම් කල්දෙන් වෙන රටක. නමුත් එහටවෙලා හරිහම්බ කරල හරිහම්බ කරල ධනය වලේ වල මෙිහැට විල්ල බහම ආත් ජීවත්යෙන් මොකක් කරිිරන් ඩොනේවාපු සසල්වල ඉතුරුව ඉතුරුවුොත් මකුත් නෑ නමුත් මේ සිහින ටික මුදුම් පත් කරග නන කොට ඒ වෙනුවෙන් මගේ ජීවිතයේ කොච්චර වැයවුනාාද මගේ කාලය කොච්චර කැපවුුණාද මරණයට කොච්චර ලංමුණාද කරගතයුතු දේවල් කොපමනද කළ ප්‍රමාණය කොච්චරද මේ දේවල් හිතන්න කා කාලෙකුත් නෑ ආන් ඉනිසා සඳහි සමයි සඳහන්කලේ අප සාදාකාමා දු මේ කාමයන් තුළ සතුටක්න ඇත්තමන එකොට සතුටක් ඇතම ැත්නම් මිනිස්සු කාමවස්තු පස යනු මද චූටි සතුනක් තියවා එක කොයි වගේ දෙකෙල සඳහන් කරනවා දියබිඳක්වාගේ සැපක් තියෙනවා පංචකාම සාගරය වගේ දුකක් තියෙන දියබිඳක් වගේ සතුටක් හොයන්ඩ මිනිස්සු සාගරයවාගේ දුකක ගිරිල ඉන්නවා ඒ වුණනට මිනිස්සුන්ට එක දුකයි කියරලොකොට තේරෙන්නේ දුකයි තේරෙනවා මු එකත් තරන්න කල්පනෑ වේ මේ හොයන පංචකාමය කොයි වගේද කියලා බාගිතුන් වහසේ හරි අපූරුවට දේශනාක් කළ මජිවනිකාය මාගන්දී සූතරී. මාගන්දිය බමුණගින් අහනවා හමණ මිනිහෙකුගේ ඇඟ පුරාාවම කෘෂ්ට හැදිලා. එ මනුසය රෑදවල් දෙකේ නැතු මොහොතක්වත් නතර වෙන්නේෙ නැතු ඒ බිබිලි කසනවා. කසල කසල තුවාල වෙලා දිය ගල නවා. ඉවසන්ඩම බැරි තැන කබලක් තචකටත හඩුව ලිපට දාල අඹදල්ලවාගේ රතුපාට වුුණට පස්ස අඩුවෙන් අරගෙන ඇගේ ගෑවී නොගෑවීමෙන් අරත් හඩුවෙන් තවනෝ එතටට බිබිලි කැඩුනේව රත්වෙනකොට පොඩි සනීපුත්යෙනවා එති මේ කැසිල්ල දරාගණ්ඩ බැරුව තමයි මේ තවන්නේ එති මෙහෙම කරලා කරලා මෙයාට සනීප වෙනෝ සනීප වෙලා දැන් මෙය ගමන කියනකොට අර වගේම බිබිලි හැදිලා තවන කෙනෙක් එයා දකින. ාගිතුන් වහසේ හනුව මාගන්දිය කලින් තවාගත්ත කෙන දුවගෙන ගිහිල් අර කබල උදුරගන් තවාගනීද කියලා. නෑ ස්වාමීණි එහෙමනන් කරන්නේ ඇයි මාගන්දී එහෙම කරන්න ඇත්තේ. ස්වාමීණී ෝකින් තවනකොට දුකයි එතකට බුදුරජාන් වහසේ හනවා එතකොට අර ඉස්සරල තවා ගත්තයයි ඒ කාලෙ කායප ප්‍රසාදය වෙනස් වෙලයි තිබ්බේ. දුක තමා දුකයි බව දැනුන්නේ ඒහින්ද තැව්ව හැබැයි දැන් දැන් ලෙඩේ සනී පයින්නේ දැන් හොඳටම දුක බව තේරෙන්වා මෙන්න මේ පංචකාමය නැමති රෝගය ටික ටික සනීපවවී යනකොට තමයි තේරෙන්නේ අනේ මේ මිනිස්සු කොච්චර දුක්කවෙදිෙනවද කියලා එතෙක් අපි ඔක්කොටම ලෙඩේ තියෙන හින්ද දුකයි කියලා තේරෙන්නේ ළඟට ාගතතුන් වහස තව දාහරණයක් දේශනා කරනවා මාගන්දීය මිනිහෙකුට තුවාලයක් හැදිලා ඒ තුවාලෙ වටේට නියාගින් කසනකොට හරි සනීපයක් දෙනෙන ඒකෙති අපි හැමෝම ජීවිතය අදදකින දෙයක් තුවාලෙ වටේට නියාගින් කහනකොට හරි සනීපයි හැබේ කසනතා කල් සනීපයි භාගිතුන් වහස දේශනා කරනවා මාගන්දී මේ ලෝකෙ මිනිස්සු කෑම කාල නටල ගීත කියලා මේ කාල බීල නටල හොයන සැපය මේ තුවාලයක් වටට නියාගින් කහනවාගේ සැපයක් ඒ සැපය හොයන්ට තමා මෙච්චර දුක් වෙෙනන්නේ නවත් ඒක දුකයි කියලා මිනිසුන්ට ලකොට තේරෙන්නේ නෑ දුක නැති කරගන්නන සැපය හොයාගණඩන හොයන්නම ඕනි කුසල්න්නේ මාපුුණ්‍ය භායි සූතරයේ දේශනා කළා මහනිනි පිනට බයවෙඩිපා මහනිනි පින් කියල කියන්නේ සැපයට නමක් යමෙක් පින්කරනව කියල කියන්නේ සැප ලබනවා කියන එකයි සැප ලබන්ඩ මඟපාදනවා කියන එකයි මේ ජීවිතය යම් යම් දුක් අපිට තියෙනවා නම් මතු සංසාරය ජීවිතවල ඒ දුක් අපිට කවදාවත් ආය එපානං මේ ජීවිතය මොනවද කර්ඩුවන වැඩි වැඩියෙන් පින්කරගණඩ දුකින් නිදහස් වෙන්ඩනං වැඩි වැඩෙන් පින්කර ගණ්ඩ සිද්ධ වෙලා නමුත් පංචකාමයට ඇලුන නිසා අපට පිනට නෙමේ හිතයන්නේ පංචකාමයට බලන්න පින්කර්ඩ යන්ට කර කරඩු මිනිස්සුන්. ධානයක් දෙෙන්ඩයන් කීවත් බනක් අහන්ඩයන් කීවත් භාවනාවක් කරන්ඩයම්මු කියල කීවත් හුඟක් දෙනා කියන්නේ බලමුකු කියලා. සමාහරු කියන්නේ උත්සාහ කරන්නම් කියලා. තව පිරිසක් කීනවා එන්ඩනම් කැමති කොහෙ දිතින් නිමක් නැති වැඩෙන්න්නේ විවේකය කඇත්තමනේ ඇත්තටම මේ ජී තුල විවේයි කාල හම්ී දැ විවේකයක් නෑ ඉති එහෙමවුනොත් මේ ගොල්ලන්ට විවේක හම්බෙන්ෙන් අපායිතමාඉති අපායිට්ක ඩ පසි කවදාවත් විවේකයක් අතරක් හිඩැසක් නැති නිරයේොයිද විකයක් ඉති විවේකයක් නෑ කියලා හරියන්න නෑ විවේකයක් හොයා ගැන්ඒ විවේක කාලය බොහෝ කුසල්ලොට යොදන් ඕෝන මිනිස්සු මේ ලෝකෙ ඩාවේ පින් කරන්න මිසා මේ වෙන කරකරඉන්න දේවල් කරන්න නෙම අපිමිහාාව දිදෝග නිතර කියන කතාවක් මම ඒවුනාට අපි ඩෝක දැම් මත කනෑ දෙකටත් හේතුවක් තියෙනවා මෙැරල ඉපදි්ච මැරල ඉපදුන නිසා අමතක වෙලා තියෙන කල් යාන මිත්‍රියෝ මුණ ගැහිල මතක්ර දෙන්න ඕන අපි අපාහිද ලාපු අයා අපායිංාවෙත් දෙව්ලවින් ආපු අය දෙව්ලවින් මෙයාාවත් පින් කරඩ මිසා මෙ නිිමක් නැති වැඩ කරන්න නෙමි සසර වැටහුනාන වැඩ නතර කරලා පින් කරන්න පටන් ගන්නවා. නමුත් මේ ලෝකී ජීවත් එනෙ කෙනෙකුට ඇත්තටම ගියත් දොර ඉඩමක් අඩමක් යාලයක්වාහනක් එපා දේ කියන්නේ කෙනෙකුට ජීවත්තෙන්ට ය මට්ටමක් ප්‍රමාණයක් තිබුණටකමක් නෑ අවශ්‍යනි ප්‍රමාණයක් නමුත් තමන්ට බැරි තරන් බරක් ගොඩ ගහ ගත්තහම ජීවිත කාලෙම ඒවා නඩත්තු කරන්න ගිය හම ලොකූ ගයක් හදාගත්තාහම කරදරු කොච්චරේනවාද ගෙදරට වාහනයක් අරගත්තහම ඒ වාහනයේ පිටිපස්සයෙන් කරදර ගොඩක් ගෙදරට එනවා අපිට හිතාගෙනන්නේ සතුට එනවා කියලා. සතුටෙනෑ කරදර ගොඩකින්නේ ඒක දාන්න වෙනම ගයක් හදන්ඩුවන. ඒක හෝදැන්ඩුවනේ ඒ තව කකාර්මික කටයුතු කරන සමට ැනකට ගෙන් හිල්ල මාසිකට අමාරකර සරයක් දවසක් පවිිතර තන් රස්ථයාාව වඩුවන. ඒකට තිස් සතලිස් දහක් වෙනම ගෙවන්ඩෝනේ. දැ මේ නහත්තිච්ච කාලයේ මේ වියදැන්වෙන මුදලා ඉවාහන නැති කාලි වීද මුණේ නේ. තැ අලුත් කරදර ොඩක් ඇෙල් ගෙදරට. ලකූගයක් අදම අස්පස් කරන්න දූවිල් පිහින්ඩ වවුලොපන්නන්ඩ කචර ප්‍රශ්නුවටක් ගොඩ ගැහෙනවද. මේ ලෝකයේ ඉපදුනාට නොතෙමි ජීවත් වෙලා නොමැරෙන්ඩ කාලබීල කටයුතු කරගෙන වැඩිවැඩීින් කුසල් රැස්කරන එක පන්්ඩිත පුද්ගලයග සිරිතයි. මෙමනැත්තන් අපි නහැමදදාම ගෙවල් අස්කරර තමයින්නවෙ. කාල ගෙවිලය නො අදන්නෙමනෑ අන්තිමට සංසාරයස් කෙරෙන්නේ බාහිර ගෙවල්දර වල්ලස් කරල මෙරලේනවා අපි මෙහාට ඇවිල්ලමතියෙන් සසරින් අරගනාපු කරුමටික අස් කරල නිදහසය හිස්වෙලා නිදහසයන්ට අපි ගෙනාවට වඩා බරක්ර තියාගෙන තමයි මෙතනින් පිටත්තෙන්ට හදයි ආපු අදහස අරමුණ සියල්ලම වෙනස් වෙලා ඉළ සඳහන් කලා ඉති විඥාය පණ්ඩිතුූ නමුත් මේලෝකයේ ඉන්න පණ්ඩිතය දිව්‍යකාමයයි මනුස්සකාමයයි දෙකමත්හරනවා කියලා. අති දිබ්බේසු කාමීසු කල සඳහන් කළේ දිව්‍යකාමය දිව්‍යකාමය මනුස්සකාමයත් දෙකමත්හරිනෝ පණ්ඩිත පුද්ගලය. එදර මේ දිව්‍යකාමය සහ මනුස්සකාමය ගම ඉතිෙන වෙනස. අපිට එක තේරෙන්නවත්න දිව්‍යකාමී මනුසකාමී වෙනස අපිට තේරෙන්නේ පුංචි උදාහරණයකින් තේරුම් ගන්නවන හරි ලස්සන උදාහරණයක් කියන්නේ නන්ද තෙරුන්ගේ කතාව නන්ද තෙරුන් කල කියන්නේ කවුද බුදුරජාණන් වහන්සගේම මල්ලි එකන බුදුජාණන් වහසට ඇත්තර මල්ලි කෙන කෙට ඇද මල්ලිකෙන කෙටියා හැබැයිඒ මහාමායාදීවේගේ පුතන්නෙමේ ප්‍රජාපතියගෝතමින් වහසගේ පුතා සුද්දෝධන රජ්ජරුවන්ගේම පුතා අම්ම ප්‍රජාපතිී ගෝතමිය එනිසා තමයි නන්ද මහරහතන් වහසට භාග්‍යතුන් වහසේගේම මල්ලි කෙරක එතට නන්ද කුමාරයා පැවිදිවුණ තේට දවසේ විවාහ මංගල්ලි රාජාභිෂයක මාලිගාවට ගෙවදීම අභිෂයක මංගල්ල මංගල්ලෙ තුනක් ජීවිතේ හට එතුට විවාහ වෙඩෙඉන්න ජනපද කල්ලය අනිත්ක් එදා සමාජය හිට රූපයෙන් ඉතාම උසස් කාන්තාවක් පංච කල්්‍යානයෙන් යුක්තයි සට සරරිලන මහතක් මහතට සරරිල්ලන උස කොයි තර රූපස්වභාවයක් තිබනද කියන කාරණාව අපිට හිතිංවත් මවාගන්න ලුවංකමක් නෑ ජනපද කල්්‍යයානිගේ ශරීරයෙන් නිරන්තයෙන් විහිදෙන එලියක් තියෙනවා.දනිසා සඳහන්කරනවා රාත්‍රයට තනයම කුටියක හිටියහම ඒ කුටයාලෝකොමත් කරන්න පහං අවශ්‍යනය කියලා ඒ තරම්ම ඒකුටිය ඇතුළ ඇඟෙන් නික්මෙන කාන්තියෙන් පිරෙනවා එච්චර එළියයි ඇ ඒකයි ම සඳහන් කළ ඒ රූපය ඉහිතින්වත් මවාද ලැපිටි අපිට බෑ කියලා බුදුරජාණන් වහන්සගේ පිටිපස්සෙන් පාතරා දහතුවත් අරගෙන යනවා දකිනකොටත් ස්වාමිදික්මට රෙන්ඩ වැඩ ගොඩක් තියෙනවා කියල කියනවා ඒවත් මෙනිහිකර කර තමයි යන් පන්සරට ගිහිල්ල භාගිතන් වහන්සේ නන්ද මහනවිමුද කියලා ජනපද කල්ලයා අනිකීබපු කතාව භාගිතන් වහසට ඇහුණේ නැතවද හෙට මංගල්ලියයන් ගැෙන නොදන්නවාවත්ද ඔක්කොම දන්නවා දැනගෙන හනවා නන්ද මහනවිමුද කියලා බුදුරජාණන් වහන්සිේ කීකර වෙනවා කියන කාරණාව දැනෙන තවත් හොඳ තැන මේ සියල්ලටම මේ සූදානන් වෙනවා ලහි ලඟී භාගිතුන් වහස නන්ද මහනයොමුද කියලා හපු හම බෑ කියල කියන නන්ද කුමාරයගෙත් දදිවනය මුන්නේ හාස්වාමිනකිීවා ඒ කීකරුකම ලබන්ඩ අපිට මේ සංසාරිතාව කොච්චර කල්ල ඇන්නවෙේද. අහිංසක අහිංසක ගුරුවරය සඳහන් කලාන ගිල්ලි මාලයක් දුන්නේ නැත්තන් මිනිස්ු දාහක් මැරුවෙන නැත්තං ඔබට ශිල්ප පිහිටන්නේ කියලා ගුරුවරයක් කියනවල මිනිස්සු මරන්ඩ කියලා මං ඒ හරි කරන ගුරු ගෞරවය ඊට වඩා ගෞරවයක් අපිළඟ භාගිතුන් වහන්සිට තිෙන්ඩුව හැබෑම පුුණ්‍යවන්තයන්ගේ ගෞරවේ තමයිි පයන්නේ න්ද කුමාරයා මහනුුවමකුව මන කළලා කෙනෙට හිතෙන්න්න පුළුවහන් බුදුරජාණන් වහන්සේ මහා කීකරු කෙනෙක් අකාරුණික කෙනෙක් කියලා මේ තරුණයා මේ තරං බලාපොරොත්තු ගන්නක් කරපිට දයාාගෙනන්න ගොඩ මහන කරන කෙනෙක් ඉවාද කියලා නේද පිටිහිද මහන වනත් නන්ද කුමාරය හිතන්නෙම ජනපද කල් නිගෙන භාගිතු වහසේ නොදන්න වන මේ රාහථලානය ඒක දැනගෙන කියෙන නන්ද යම්ද දිවී ලෝකයේ කියලා හාකිීවා විච්චර දෙයක් අතරල මහන වුනානං දැන් දිවී ලෝකයන්ද කියට බෑ කියන්නේ ඒ යනගමන් දෙැවිච්ච හේනක හිටපු බැදිරියයක් පෙන්න්නවා අඳ දැක්ක දර වැදිරි පිච්චිලා ඒ කාරණාවත් පෙන්නගෙන දෙවලොට එක කියලා දිවියංගනාවන් පිළෙනවා ඇඳු බලන්න්න මේ ගොල්ලන්ගේ ලස්සෙන ටික වෙලාවක් නන්ද හාමුදුරුව දෙව්‍යංගනාවන් දිහා විධ විධායි දිහ බැලිවා දෙගොල්ලන්ගේ ඇඳුම් ඒ ගොල්ලන්ගේ ආබරන් එකඒක් කෙනගේ මූුණේ හැටිමුව ඒක් දේවල් බැලිුවන් භාගිත හසයහනවා නන්ද ජනපද කල්ලයානට කැමතිද මේ ගොල්ලන්ට කැමතිද ස්වාමීණි මේ ගොල්ලු දිහා බලහම් ජනපද කල්ලියෙන් අරි මගදි දැකවු වැදිරිී වගේ තැම්මං ඒක පැහැදිලි කරණඩයි මෙැහැදුවේ මනුස්සලෝකෙ ජීවත්වයෙන රූපයෙන් අග්‍රසම්පන්න වූ කාන්තාව දි්‍යාංගනාවන් හාසන්සන්දරය වෙනකොට දැවිච්ච වවැදිරියක් කොල. එතකොට දිව්‍යකාම සම්පත්තියයි මනුස්සකාම සම්පත්තියයි අතරතියෙන වෙනස කොපමනද අපි මේක කවද්ද තේරුන් ගන්නේ අපිට තේරෙන් නෑ කවදාව නමුත් පණ්ඩිතයා මේ දෙකටම ඇලෙන්නේෙ නෑ දිව්‍යකාමීට ඇලන්නෙත් නෑ මනුස්සකාමීට ඇලින්නෙත් නැ සම්මා සම්බුද්ධ සාවකු එන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලගේ හැබැයි ූෂශ්‍රාව කියා දෙකම අත්හැරලා ඇලින්නේ මොනසුවයටද ඇලින්න නිවන්සුවයටමයි මේ විශ්වයේ සියලූම සැප පරාජය කරන සුවයක් තිබුණ නම් ඒකම සැපේ නිවන් සැපේ කාම සම්පත්වලදී කාමයන් අර අතරමං වෙච් මිනිස්සු කයි තරන් දුක් දිනවාද දෙ දුක්ින් නැදද දෙවියන්ට දුකහිතය නැද්ද දෙවියන්ට දුකහිතෙනවා ඒකනි පංචපු බනිමිත්ත සූත්‍රය සඳහං කළේ චුත්ත වෙන්ඩ ලංවෙනකොට විලාප කියලා අඩනවා කියලා දෙව ලෝකෙන් යන්ඩ බෑ කියල විලාප කියලා අඩවා එතකොට අනික් දෙවියෝ ඇවිල්ල කියනවා පිංවත ඇඩුවට වැඩත්නේ ආවුෂය වරනක් ඉද බෑනිත ඇුවට වැඩක්නෑ මෙහෙන් චුතවෙලා සුගතියට ගිහිල්ලාගේ සුගතියේද ලැබිය යුතු හොඳමදේ ලබල ඒ මත මනාව පිහිටලා අපිගාවට මා පොහෙන්ඩ කෙල කියන්නේ. එදර කුහාර්ථ මේ සුගතියට යනවා කළයන්නේ මනුස්සෙලෝකට. මොකක් මතද පිහිටන්නේ තතාග තපප වේදීත ධර්මයේ මත් තතාග තබ වේදිතයි කල කෙනෙ බදුරජාණන් වහන්ේ ගේම ධර්මයේ. ඒ මත මනාව පිහිටන්ඩ කියල කියන්නේ ධර්ම ශ්‍රවනය කළ ශ්‍රද්ධව පිහිටඩ කියලා. ශ්‍රද්ධාව ඇති වනහම ඒ පුද්ගලේ හැමදාම සිල් හැකිනවා. ශ්‍රද්ධවන්තය සිල් කඩන්නේ ඒ බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවන වචන මාතරයවත් ඉක්මුවන්නේනෑ දෙකතම ශ්‍රද්ධාවන්තයන්ගේ හෙටි. තාම බුදුජාණන් වහසගෙන ශ්‍රද්ධාව දියුණු වෙලා නැතිය ුද්ධ වචනය ඕන ර උල්ලන්ගනී කරනවා ශ්‍රද්ධවි පිහිටඇඩ කිය හම අකුසල් රැස් කරනවා බොහො මල්වි ආං එහෙම කටයුතු කරහම ආපහු අපිගාවට එඩ පුළහන් කියල දෙවිය කියනවා ඉතින් එතකොට අපි දෙව්ලවිංහාාවනම් ඔය වැඩී කරගෙනයෙන් දැවිල්ල තියන්නේ නවත් අපි ධර්මය හොයෙනවට වඩා අපි රොහොයන්න්න හුඟක් දේවල් කාමලෝකි තියෙනවා එවවා හොයල ඉවරවෙනකොට ධර්ම යොහැන්න කාලයක් නැතිවෙනවා දන්නෙම නැතුව අපි වයිසි අගගිසට යනකං ගිහිල්ලා ජරා ජීර්ණ ස්වභාවිට පත්වෙලා ඊටවස් එතන ජීතය තියනෙන මහදුුගක් කර ගත යුතුදී කරගණ්ඩ බැරිවුණනාකිෙන මනුස්ස ජීවිතයේ කොච්චර වටිනවාද බුද්ධාන්තරයක ලැබිච් ජීවිතයේ කොයි තරං වටිනවාද බුද්ධාන්තරයක ලබිච් නුස්ස ජවිතයක කොයි තරන්දේවල් කර්ඩ පුළහන්ද ඒකක්වත් මට කරගන්න දැරවුණා අපාය ගැන මතක් වෙනවා ප්‍රේතලෝක තිරිසල් ලෝක ගැන මතක් වෙනවා සිල් රැකගත්තමි නැති මට ගුණ දෙවුණු කරපු නැති මට මේ නිරේවල් උරුමයි නේද කියල හිතෙනවා ීවිතයට එත්න ඉදිර ඇතුල්ලන බයින් ඔහු දවන්ඩ කාට පුළුවන් වෙයිද කියන කාරණාව තේරෙන්ද වයස්ගත වෙලා එක්තැන් වෙලා තර්ම දේශනාවක් කරන්නත් ත පාස්මි බරනාසන්නට බණකනට හරි පරිසං වෙන්ට කියම දේශනා කරල තිීම ඒගොල්න්ට මරණය ගැන කියනකොරත් බහිත නිරය ගැන කියනකටත් බාහිතනවා සතරාපා දුක ගැන කියීමටත් බාහිතනවා ඔවුන්ට බණ කියන්නඩෝලි ඔවුන්ගේ හිත් පැරෙන් නතිීදයට සමහර වෙලාවට යමක්කමක් කරන් පුළුවහන් කාලේ ඔවුන් ජීත්තච්ච විදිහ දන්නත් නෑ ඉති කොයි අතට බණ කියන්නද ගෙර තේරෙන් නිත් නෑ සමහර වෙලාවට දරු එක්තැන් විච්ච අම්මතාත්තනාවලා හෝදලා පිරිසිදු කරලා ජහනි තියල් හැමෝම කරන්න පිනක් සිද්ධ වෙන වැඩ ළමයි හිතන්න පින්කරවඩ එන්ද ඉතින් ගුවන් විද්ලීවත් ක්‍රියාත්මක කරලා තියලා ඒගොල්ල යනවා එහෙම ගියාට අර ධර්ම දේශනාවල් වල කියන දේවල් මනුසු ජීවිතය වටිනාකම ගැන කියල දෙෙන බුද්ධාන්තරයේ වටිනාකම කියල දෙනවා අකුසලේ ආදීනව කියල දෙනවා කොසලේ විපාක කියල දෙනවා දැම් මේ උදන්ල රෑණවෙනකං අර දේශනාවලට සවන්දීගෙන ඉන්න පුද්ගලයා පින් රැස් කරයි කියල හිතන අදක්ියයි ලෝගි ජීවිතයේ බීතීන් පිරිලේනවා. ඇයි මේ තරන් වටිනවලු ජීවිතයේ ඒ ජීවිතය තුළ වටින වැඩමකුත්ම කරලනේ අකුසලේ මේ තරම් බලසම් පන්නයි කියල ධර්මය කියනවා මේ කියන විදිී අකුසල්මං කොච්චර කරලද නිරය මෙච්චර භයානකයි කියල කියනවා එන නිරේට යන පව්මං කොච්චර කරලද දැම්ම ව අමයින්ට කිය හැකිද බිරිඳට කිය හැද නෑයන්ට කියහැකිද ඔක්කොම හිතේ තද කරගෙන ල සුගතියක් තිය ද කියන කාරණාව කෝමත් තේරෙන් නෑම බලන්ට ජීවිතයක් මුලින් වැරදුනහම සංසාරය ආත්ම කෝටි කීයක් පරදිනවද කියලා අපි හැම වෙලාම උත්සාහ කරන්නඩෝන්නේ මේ ජීවිතයේ ජයග්‍රහණය කරාරගෙනයන්ට අපි හැම වෙලාම වැෑයම් කරන්නඩෝනේ පරාජිතයක් වඩනමයි ජැග්‍රහකයක්ට මේ කාමලෝකයේ මොනජය ග්‍රහ ලබව තෙඩැක්නේ. සංසාරතුළ ජයග්‍රහණයල බණ්ඩුවනේ. බුදුරජාණන් වහස පෙන්නපු මාර්ගයෙන් ජයකණ්ඩුවේ එවන් කෙනා තමන්ගි ජීවිතයට හොඳ සාධහරණයක් කරපු කෙනෙක්. ඔහු බයනෑ හොඳට මගවිය දන් තියෙනවා. මේලෝක හම්බ කරපු සියලුම සම්පත් මෙහ දාළ හැන්ඩ වෙන. ම ැස්කර ගත කුල් නැති වියදන්ටික තමයි අරංයන්න පුළුවන්. එන්ද මලු බෑහක් පුරෝලා ගෙනියන්ට මගවියදම් පොදිහගණ්ඩුන්නේ. මකද සංසාර ගමනිතාව කොච්චර ඇත යන්න වීද දන්නේ. මගවියදන් නැතිවන දවසට කොතන නතරවෙලා දුක්කිවිඳන්න වේද කියෙන කාරනාව තේරෙන්න්නේත් තේරෙන්න්නෙත් නෑ.ඇ වෙලාවක් නෑ වෙලාවක් නෑ වෙලාවක් නෑකී කියා ඔක්කොම කරපු දේවල් කිරවී අනුන්ටමයි. තමන්ට යමක් කරගඩ වැඩිවෙලාවක් වෙන් කරන්න හැම දවසම තමන් වුව මෙෙන් කරපු කාල තියාගන් එමම් මගේ ජීවිතයේ අනුන් වෙන්ුවෙන්ම කැප වෙලා වෙන ආක හිදා ජීවිතය හෙටානි දවනකං තිය කියල විශ්වාසනය බුද්ධාන්ත්‍රරයක ලබච ජීවිතය මල කරන්නක් බෑ ඒ අනුන්ට යහපතක් ව්ඩත්ව ඕන තමන්ට වැඩිවැඩියෙන් යහපතක් කරන්න උත්සාහ කරන්න ආන් එහෙම උත්සාහ කරන අය භාගිතුන් වහසගේ ශ්‍රාවකය ඒ අතර විශේෂයි. දෙනිසා සඳහන් කළා තන්හක්කය රථූහූති සම්මා සම්බුද්ධ සාවකෝ තන්හාවශය කරලා උතුම් නිවනින් සංසාරෙන් එතරවෙෙන්ඩ ඒ උතුම් නිවන් මගේ ඇලනේක සම්මා සම්බුද්ධ ශ්‍රාවකයගේ සිරි තයි ස්වභාවයයි. භික්ෂු භික්ෂුණිය උපසක උපාසිකා කියන ඔබ අපි සියලු දෙනාම සම්මා සම්බුද්ධ ශ්‍රාවක පැවිද්ධගේ ගමන හරි වේගවත් කල දේශනා කළ අහන්සේකය වගේ මොනර ටිකක් පස්සෙන්ගෙනවා ඒවගේ තමයි ගිහි කෙනා මේ මාර්ගයේ තුළම ටිකක් ප්‍රමාද වෙලා ඔහුත් එෙනවා මොනරක්වාගේ හුගේ ගමන සතාලොකුයි වර වැඩි ලස්සනත් වැඩී අහංකාරත් වැඩී ඔවමුවකරගෙනනකට ගමන පරක්කුයි නමුත් වීර්වන්තයා මේ ශාසනයෙන් පලනලනෝ. එවන් වූ උතුම් ශසනය මුණ ගැහිල තියෙන වෙලා. පංචකාමේටම ජීවිතය ඉඩ දෙදි නැතුව භාගිතුන් වහසගේ වචනයට කීකරු වෙලා මමවෙන්විං සසර අනන්ත දුකක් විඳල මට මග කියඩාපු භාගිතුන් ව හස කීකරුවෙන එක හැබැෑ ශිෂ්්‍යයකුගේ ස්වභාවය කියන්නේ සිහිපත් කරගෙන ඒ මගින් සසරින් එතරවෙන්ඩ වීර්යවැඩැන්ඩ ප්‍රත්නත්‍රය ආශිරුවාදයෙන් ඔබටත් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කලාශිරුවාද කරනවා පිින්ඩතුනියාාද ධර්මදේශනාවේ දායකත්වය දැරුම් ලබනවා වරකාපොල පදිංචි අනුර වික්‍රමාරච්චි මහත්මා සන්ධයා වික්‍රමාරච්චි මහත්මිය අමා වික්‍රමමාරච්චි දියණිය සහ කළපළුවාවේ පදිංචි අනෝමා රත්නායක මහත්මියය ොතු මරමුණ හැටිඉරරිසිෙහි පත් කරනවා හේනවත්ත මීගොඩ විසූ ඩීBී ජයි සිංහපියාණන්ට සහ ලීලා රණසිංහමෑණියන්ට වරකාපල විසූ කිරිබණ්ඩා වික්‍රමා රච්චිපියාණන්ට සහ පොඩි ෝනා රණවක මෑණියන්ට එවගේ සහභාගි ඌ සියලු දෙනගගේ නමින් මේ ගී සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා සහභාගී වූ සියරු දෙනාටත් සුජීවත්ව සිටින මව්පියන්න ඇතුළු ඥාතිමිත්‍රාදීන්ටත් ධර්මය ශ්‍රවනය කළ සියලු දෙනාටත් කල්්‍යයාන මිත්‍ර දේශකයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයටත් කල්්‍යයානමිත්‍ර ගිහි උතුමන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා වසංගත රෝගබී ඇතුළු නොයකුත් අයිරං පීඩාවිදින ශ්‍ර ලංක අදීපවාසී ලෝකවාසී ජනතාවට යහපත් කාලයක් උදා වේවා. ධර්මිෂ්ට සත්පුරුෂ්‍ය මිනිසුන් ලෝ බිහිවේවා. සද්ධර්මයේ ලෝතුළ බැබලේවා කියල අන්තිමට උතුම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. වරකාපොළු පදිංචි අනුර වික්‍රම රච්චි මහත්මා ඇතුළු පවුලී පිරිසල්. උන්්‍ය අන ෝදනා කළ සියරු දෙනාටම පින් අනුමෝදන්ගේවා ආශිරුවාද කළ සියර දෙනාට මරත්නත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය සැලසේවා. හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනු බෝධීෙන් සැපස් අහිතප්‍රති පදාවෙන් ඉතාමෙක්මං භවයක උතුම් චතුරාරි ශතති ධර්මාව බෝධය ලබාගෙන මේ සංසාරයෙන්ක් එතරවෙෙන්ඩ මේ සියලු කුසල කරමයන් තම තමංග ජීවිතවලට. හිීතුවාසනාවීවා කියල සියලු දෙනාට මාශිරවාද කරනු. ආකාසට්හාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරං රක්කංතුළෝක සාසනං දේවෝ වස්සතු කාලේනේ සසිය සම්පත්ති හේතුච්චේ. पीतो भवतु कोचे राजा भवतु दम्मिको